අපි අප්‍රේල් 29 වෙනිදා ගෙවන්න තිබිච්ච වාර්කිය නැතුව බංකොලොත් රටක් බවට පත් වුණෙන් පස්සේ කොහමද ඉස්සරහට යන්නේ කියන ප්‍රශ්නේ මම ඔක්කොටම ආයාචනය කරේ මේක නිකන් ඉවක් බවක් නැතුව කවුරු හරි දෙනවයි කිව්ව ගමන් ගිහින් ඡන්දෙ දෙන්න එපා කිසි දෙයක් දෙනවයි කියලා කියපු නැති මිනිස්සුන් රනිල් වික්‍රමසිංහ මහත්තයා එයාට ඡන්දෙ දුන්නේ නැහැනේ කවුරුත් අපි ඔක්කොම යට විරුද්ධව වැඩ කරානේ හැබැයි යා ඇවිල්ලා අද අඩු ගානේ කන බොන ටිකවත් හදලා තිබ්බ මේ ක්‍රමයේ තව අවුරුදු 4කට ගියේ නැත්තම් අනිවාර්යෙන්ම නැවත වෙන කවුරු දිනුවත් මාස 6යි උපරි මොකද අපි අද තාම අපේ කකුලෙන් නෙමෙයි ඉන්නේ අපි තාමත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක ඒ මේ නිකන් කියනවා අපි ගිහිල්ලා සාකච්ඡා කරනවා අපි වෙනස්ක ඕවා හොඳයි කිසි අවබෝධයක් නැති මිනිස්සුන්ට කියන එක එහෙම කරන්න පුළුවන් නම් රටක මොනවද කරන්න බැරි තේින්ද මගේ ආයතනය මට පාක්ෂිකයෝ කියලා එකපක්ෂක කට්ටියට මම මේක ආයතනය කරනවා නෙමෙයි මං කියන්නේ මේ වෙලාවේදී විශේෂයෙන්ම දැන් සමහර වෙලාවට ගම්වල ඉන්නවනේ කිසි දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැහැ ඒගොල්ලෝ කොහෙද යන්නේ කියලා බලලා කියනවා සමහර විට ඒගොල්ලෝ පන්සලේ ස්වාමීන් වහන්සේ කියන එක කරු එහෙමනේ මේ කල්පනා කරන්න මේ ජයජවතර මහත්තයර පිංසිද්ද වෙන්න අද මේ රටේ හැම කෙනෙක්ම ඕලෙවල් දක්වා ඉගෙන ගන්න. ඒ ඕලෙවල් දක්වා ඉගෙන ගන්නකොට බුද්ධිය හැම කෙනෙකුටම තියෙනවානේ. මේ මැතිවරණයේදී හොඳට හිතර මතලා තීන්දුවක් ගන්න. එහෙම නැති වුණොත් මේ රට වැටෙන කાય ඔය මොන ටීම් දාලා පෙන්නුවත් හරියන්නේ නැහැ.